පසුගිය දින කිහිපයේ පොදු ජන පෙරමුණේ වේදිකාවට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන්ට මුහුණ දෙන සිදුවුණේ අමිහිරි අත්දැකීමකට. ස්ථාන කිහිපයකදීම ඔවුන්ට හූහඬට මුහුණ දෙන්න වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය මේ තත්ත්වය දැඩි ලෙස හෙළා දකිනවා. ඔවුන්ගේ ස්ථාවරය පොදු ජන පෙරමුණට සහාය දැක්වීම වැරදි තීරණයක් බවයි. රාජපක්ෂවරු විසින් දැන් අවුරුදු 4 මාරක් පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කාරයා සම්පූර්ණයෙන්ම ද්‍රෝහියෙක්, ඔහු විනාශ කළ යුතුයි, ඔහු පාවා දෙන්නේ, ඔහු දුටුතැන නැති කර දැමිය යුතුයි කියලා ඇති කරපු මතවාදේ, ඒ මතවාදයේ ප්‍රතිඵලය තමයි මේ ආකාරයට නායකයන්ට ස්ටේජ් එකේදී ප්‍රතිඵලයක් විදිහට හම්බ වෙන්නේ. ඒ නිසා දැන් ඒක නවත්තන්න කියලා ප්‍රදර්ශනාත්මක කිව්වට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. මේක මහා කුමන්ත්‍රණයක්. උන්නතියට කැප වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ ආදරේ ඉන්න සිටින සියලුම පාක්ෂිකයන්ට මේක හදවතට අනින්න පිහිපාරක්. සංවිධායකවරු 180ක් පමණ කිව්වේ මේ එකඟ වීම කරන්න එපා කියලා. එනිසා අපිට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකය සමග තිබෙන්නේ බොහොම කෙටි කාලීන සමාජ සම්බන්ධතාවයක්. නැත්තම් මේ සමාජ ගනුදෙනුව තියෙන්නේ නොවැම්බර් මාස 17 වෙනිදා දක්වා පමණයි. එතනින් එහාට අපිට ඒත් එක්ක සම්බන්ධයක් නැහැ. එතනින් එහාට නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ ගොඩනැගීමේ වක්කීම අපිට තියෙනවා. මහලේකම්තුමා අවුරුදු 17ක් විතර ඒක හිටපු මිනිස්සෙක්නේ. එක්සත් ජාතික පක්ෂේ අපිට එක්සත් ජාතික පක්ෂෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහනේ. අපිට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයත් එක්ක තියෙන සමාජ සම්මුතිය. මේ ඇති කරගත් එකඟතාවය තුළ යම් විදිහකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් මේ රටේ යම් විදිහකින් අනිවාර්යයෙන්ම ලීලා තියාගන්න ඔය කියන ලේකම්වරයා පසුගිය දින යොදලා ගෝඨාභය රාජපක්ෂට පක්ෂ සමාජිකත්වය දෙනවා. නිල බලයෙන් පක්ෂ සභාපති බවට ගෝඨාභයපත් වෙනවා. ඕක තමයි කුමන්ත්‍රණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මේ චෝදනාවට දක්වපු ප්‍රතිචාරය මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානය කියලා එකක් හදාන තියෙනවා. මේ සුරකීමේ සංවිධානය හදනකොටම මම ඒ කාලේ කිව්වා මේක මේ සුරකින්න නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා. ඔව් දැන් මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් අරගෙන වැඩ කරන කට්ටියක් තමයි මේ ක්‍රියාදාමයට යන්නේ. මොකද හැම තැනකම මම දන්නවා අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට 105 ගානේ දෙන්න දැන් හැම තැනින්ම කෝල් කරනවා. සංවිධායකවරුන්ට 125යි 30යි. මන්ත්‍රීවරුන්ට කෝටි 25යි 30යි 40යි. දැන් මේ කාගේ සල්ලිද මේ? මේක තමයි මේ කොන්ත්‍රාත්තුවේ ක්‍රියාදාමය. ඒ වගේම අපේ රැස්වීම වල යම් ඔය ඌ කියන ඒවා අරම ආපු ගමන් ඒගොල්ලන්ට ඩක් ගාලා පහුවදාවදී කතා කරනවා. කතා කරලා කියනවා ඇයි ඔතන ඉන්නේ? ඔය ඌ ආහන්න ඔයාලා ඇතර ඉන්න ඕනේ නැහැ කරුණා කරලා එන්න කියලා. ඉතින් මේ ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණකාරී වැඩපිළික් මේ යන්නේ. ඌ කියන එකත් ඒගොල්ලන්ගෙම කෑල්ලක් තමයි මේ. කට්ටියක් දම්මලා වැඩේ කරවලා පහුවදා උදේට අපේ සංවිධායකරුන්ට කතා කරලා බාගන්න වැඩපිළික්. දැන් WD කියනවා දෙන්න අපුරේ ගන්න අපිට අපුරේ මො අමාරු අවස්ථාවක තමස් පක්ෂයෙන් දෙන්නේ නේ. අපිට කලින් ගියේ කෙනෙක් ඒක වෙන්නේ. මෙහෙම ඌ කියන පක්ෂයක් එක්ක ඇයි තමස් පක්ෂය ඕට්ටෝ සුරකීමේ කට්ටියත් ඇති නේද? ඔව් එහෙම එහෙම කට්ටියක් ඇද්දි ඒකට කලබල වෙ යුතු නෑ. මම නම් කියන්නේ ඌගීම තර්කයක් කරගන්න අවශ්‍ය නැහැ කියලා මම නම් කියන්නේ. මොකද අපි ඒකට මුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒකට අපි අනාගතේ වැඩපිළිවෙල හදන්නයි. ඉතින් මට ඌ කියන්නේ කවුරුත් කුරුණෑගල ඉන්නේ නෑ. කුරුණෑගල ඌ කියන්නේ આવොත් ඒගොල්ලන් හරියට සැලකී ගන්න. අපේ ඒ ඌ කියන කට්ටිය වගේ අපිටත් ආදරය කරන කට්ටිය ඉස්සරහා ඉන්න පොළු තියාගෙන හරියටම හම්බේද? බයන්නේ නෑ මම ඇතර මේ තියෙන්නේ මනාප ප්‍රශ්නයක්. මේගොල්ලෝ මෙතෙන්ට එකතු වීම තුළ ඒගොල්ලන්ගේ මනාප වලට ප්‍රශ්නයක් වෙයිද කියන කාරණා.